ഇരട്ടിക്കയും വീട്ടിൽ പൗളുടെ കഥക്കിഴമി അതുപോലെ കന്നുള്ള വിശുരാമനിട്ട് കന്നുള്ള ദിവാനിട്ട് സാധാരണ വസ്താവക്ക് മീ വസ്താവട്ട് നേരിട്ടി സാധിക്കും വിശേഷം വിജയപ്രകാശന സമാഗമം എല്ലാം മീ കുട്ടുവിന്റെയും കൽപ്പന ലങ്കാദ്വീപ് പത്ത് അത് ഈ ധർമ്മപുറത്ത് പത്തിന് ദേശീയ പുറത്ത് ലങ്കാദ്വീപ് ഉത്പത്തി ശ്രീ ചന്ദ്രത്ത് മാനവ സിംഗ് അഭിജേകപ്പു മഹാഭീതര ഇവകേമ ലങ്കാദ്വീപ് ഉത്പത്തി മറ്റേ കൂടാതെ മതക്കാമ്യ കണ്ണസിംഗ് മഹത്തെ ജ്യോതിലേശി കണ്ണസിംഗ് ഇവകേം സിരില്ലി ശീലി മിയാദി ഈത രഥക്യാൻ റാഷ്യ ലങ്കാദ്വീപ് ഉത്പത്തി സമഗ് ആദ്യമണ്ഡലേക്കാലേ നിതാകാരണ തുകയ്ക്കും കിട്ടിയ മനസ്സിൽ സാധനം നിതാകാരനായിട്ടൊക്കെ നീക്ക തെരുന്ന പോയ അവസരം പോയ അനിഷ്ടം ജഹദായിട്ട് എന്റെ താണ് ആ ഒരു തേമപ്പൊടി കിട്ടുകൊള്ളുകയായിരുന്നു തദ്ദേശം പൊടി ടോട്ടി കുത്തിയാൽ നമ്മൾ കിട്ടുന്നുണ്ടാവും ദിവസക്ക് മിരട്ടി പ്രവീണ കലാകാരി സാധാരണ നീ ഈ കലാകാരന്റെ നെതി ന്യായപത്രയാണ് ഇതിൽ
අපි හැංගිලා ඉන්න. දැන් මැස්ස ගන්න කල්ලද. මොකද මේ වත්තේ කුරුබ ගඩන්න මාත් අපිට වතු නැහැ. මේ වත්තේ නෑ බොන්න දෙයක්වත් නැහැ. ඒක නිසා ගඩන්න. ඇයි මේක ඇන්නේ? සංස්කෘතියක් වැවට නාන්නේ යනවා නම් ඒ වැවේ මුත්‍ර කරන තහන දෙදෙනි ඒ වැවේ අන්නට ගත්ත වතුර ටික ආපහු වැවට ගහන්න තහන වැවේ පොඩට ගන්න එහෙම නැත්නම් පිටට ගන්න ඒ වගේ ගමේ ගෙදර තුළ තිබුණු සංස්කෘතියක් සමග අර බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු පුබ්බාචාරේ පූර්ව ආචාරවල කියන එක අම්මා තාත්තා හොඳට දරුවන්ට තියාගන්න කියලා තිබෙනවා. ඒ පූර්ව ආචාරවල කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ වගේ විදිහෙන් දැන් මේ හැමෝටම අම්මා තාත්තට වන්දින දාතාවක් තියෙනවනේ අපි. ඉතින් දසව මාසෙ උරේකක් තරකේ ඉතින් මම මේ කල්පනා කරේ අද ඇතැම් තාත්තලා එනකොට ගාතාව කියලා වන්දින පුළුවන්. අතරගාතෙන් එදිට වෙනකොට මේ මොනතරම් සංස්කෘතික විනාශයක් සෝදාපාලුවක් රට තුළ තිබෙනවා. රට තුළ තිබෙනවාද මේ දවස්වල මම විශේෂයෙන් ගුවන් විදුලිය පිළිබඳ ඉතිහාසය සිහිපත් වෙනකොට විශේෂයෙන් අපේ අනුසිරි පීස් මහත්මා ගීතයක් අහනකොට මේ වගේම මා සංගීතාන් සහෘදව හිටපු අපේ වර්ධන පරිශ්‍රයේ මහත්මය අපේ සනත්න විසිරි මහත්මය මමත් පොඩි ගීත දීපයක් ලියලා තියෙනවා. හැබැයි මගේ ජීවිත සම්පූර්ණ වෙනත් පැත්තක තියෙන මේ ප්‍රේමණීය බව අරෝණ මුකුත් නැහැ. රට ගැන විතරයි තියෙන්නේ. ඒ නිසා මම හිතුවා පිට යුගයක් මා උයන්ට අද මෙතන ඉන්න ඉතාම ප්‍රවීණ දක්ෂ ගීත රචකයෝ විශේෂයෙන් අපේ ගම් පළාතේ මදුරණානා රසම් මහත්මයා අපේ සුනිල් සරත්තර මහත්මයා අපේ බණ්ඩාර ඇහැලියෝ මේ කල්පනා කරේ මේ මොකද ඔක්කොමද මේ අද මේ රටේ තියෙන තත්ත්වය ගැන ගීත රචකෙක් රචනා කරන්නේ කලා නිර්මාණයක් පේන නැත්තේ කිසිම කෙනෙක් ලියන්නේ කියන්නේ ඔබ උපන් රට ඔබට අහිමි වේගෙන යන ඔබ අවුරුදු 2500ක් තිස්සේ ඔබේ මුතුන් මිත්තන් ඔබේ අම්මා තාත්තලා පරම්පරෙන් පරිටි පරිත්‍යාග කරලා දායාද කරපු රට අද අක්කර දහස් ගණන් විකුණන තව ටික දවසකින් වතුර ටික විකුණන ගහකොළ විකුණන එවැනි පරිසරයක් පිළිබඳව අපේ ගීත රචකයන් දකින්නේ නැති ඇයි? දේශෙන්දී සෝමරත්නේ සාරකේතුමාගේ මාසනක අපේ සංවිධානයේ හිටියද? සිටියක ඈත් වෙලා වගේ අදහස් අතින් ඈත් වෙලා නැතුව මේවා කලා නිර්මාණ හැටියට ගේන අපේ විජේසුන්දර මහත්මයාගේ අම්ම මෙතන ඉන්න අම්මා මට මතක් වුණේ අර ගමේ සංස්කෘතිය ගැන කියනකොට ඉස්සර අම්මා කෙනෙක් කුසට ධර්මයේ තාවට පස්සේ දෙපාරක් සිල් ගත්තා. එක පාරක් තමන් වෙනුවෙන් තවත් පාරක් කුසේ දරුවා. ඒකට කුස ඇතුලේ දරුවා සිටිත් නිමයි දරුවට ගුණවත්කම ලැජ්ජ බය ඥානවත්කම ඇතිදේ. ඊට පස්සේ ඉපදුණු දරුවා කුස තුනම ඉන්නකොට වැඩියෙන් බණ ඇහුවා. වැඩියෙන් පිළිච්ච ඇහුවා.
වැඩි ඉතිහාසයක. ඒ නිසා කුසතර විදිම පෝෂණය කළ දරුවා සමාජයට ගත කරනවා. ඒ නිසා ගුණවත් පිරිසක් අපට ලැබුණා. දුර දුක් එහෙම ඒ වහමත්තේ කාලේ හැදුණා, යාළු නාන්දේ විට හැදුණු දුර දුක්. මන් දන්නේ කොහොමද කියලා. කරුණාවෙන් මම මේ කියන කරුණ පිළිසඳුම් දෙන නිසා අද අපේ මෙතන තව දෙනු සාර්ථකයක් තිබුණා. මෙතන එකට වාඩි වෙලා කන එක. ඉතින් මේසේ ඔක්කොම වාඩි වෙලා කන අම්මා තමයි කෑම බෙදන්නේ. එක්සත්යාදික මහා මණ්ඩලයේ වැස්සනා වගේ අපි ඉන්නේ කන වෙලාවට. හැබැයි අද එක්කෙනෙක් කෑම එක බෙදාගෙන ටීවී එක ළඟ, තව එක්කෙනෙක් කෑම එක බෙදාගෙන කම්පියුටර් ළඟ, තව එක්කෙනෙක් කෑම එක බෙදාගෙන ටෙලිෆෝන් එකත් එක්ක ගිහිල්ලා කන. අද ගිය ඇතුලේ දයාව, කරුණාව, මෛත්‍රියේ ශ්‍රේණිහස නැති වෙලා ගිහිල්ලා තියෙනවා. පොඩිම පොඩි දරුවාද ගෙවල් ඇතුළු වෘත්ති සමිතිය වගේ මට පිළි. ඉල්ලීම තමයි ගෙවල් ඇතුළේ තියෙන්නේ. අම්ම තාත්තා කරදරෙන් මිදීම සඳහා ඉල්ලීම තායි වෙන ඉෂ්ට කර දෙනවා මට තේරෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. හිතන්න. උතුම් දරුවෙක් රටට දෙන්න ඕන කියලා හිතන්න. උතුම් දරුවෙක් සමාජයට දෙන්න ඕන කියලා හිතන්න. මේ වෛද්‍යාචාර්යතුමා ඒ එවැනි පවුලක් තුළ හදන්න පියාණන් ගොඩක් මහන්සි බව ඔහු කඳුර සමග කියලා. ඒ නිසා මම මේ ගීත ගැන සඳහන් කරන්නේ වැඩිය මගේ ලෝකයේ මේ දවස්වල වෙනත් ලෝකයක මම ඉන්නේ. උතුම් රටක් බිහි කළ යුතුයි කියලා මම අධිෂ්ඨාන කරලා තියෙනවා. හිනා වෙන්න පුළුවන් සමහරට නෑ. අපි ඒක කරනවා. ඒක බය නැතුව, ලැජ්ජ නැතුව, අවුරුදු 2500 ඉතිහාසයක් තියෙන මිනිස්සු ඔක්කොත් තියෙන මිනිස්සු හැටියට මේ මහ පොළොවේ යනි දෙපා තබාගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රටක් අපි බිහි කළ යුතුයි කියන පණිවිඩයක් දීගෙන අපේ විදේශ මාර්ගයට තව තවත් මෙවැනි නිර්මාණ කිරීම ශක්තිය ලැබේවා. ඒ වගේම මේ මාධ්‍ය වේදිකා කලාකරුවන්ට දෙවන සංග ලැබේවා කියන ප්‍රාර්ථනාව.